ආරංචිය සුබයි. ඡන්දේ පාමුලට ඇවිත් ඇත. තාම අපේ ප්‍රතිවාදියා සොයා ගැනීමට නැත. දැන් ඡන්ද මට්ටමින් ගත්තොත් අවංකව අපි මුදුනේ ඉන්නවා. අපිට යටින් දෙවෙනියට ඡන්ද තියෙන්නේ කාටද වැඩියෙන් රටේ? සජිත්. ඔය දෙවෙනි මට්ටමත් තම්මැට්ටම් වෙලා මට්ටම් වෙලා යන පාටක් පේන්නේ නැද්ද දැන්? ඔන්න හිටපු හමුදාපතිතුමා යුද ප්‍රකාශ කරා පහුගිය දවසේ ප්‍රහාරණමේන්තුවේදී සජිත් එරෙයිව. මේ දැන් සජිත් ඒවට උත්තර දෙන්න ඕනේ. සජිත් නායක සජිත්ගේ පක්ෂේ සභාපතිතුමා කිව්වා අපි නෙවෙයි කිව්වා සභාපතිතුමා කිව්වා. කොහොමද කිව්වේ? ඔය බස් බෙදන්නේ සුහුරුපන්ති කාමර හදන්නේ කැසිනෝ කාර්යයන්ගේ සල්ලි වලින් කිව්වා. දූෂිත සල්ලි අරන් කරන්න කිව්වා. මුන්නම් පත් කරගත්තොත් අනාගතේ විනාශයි කිව්වා. මම නෙවෙයි පොන්සේකා කිව්වේ. අපි කියන දේ අහන්න බැරි නම් සභාපතිතුමාවත් කියන දේ අහන්නේ. දැන් මං අහන්නේ අපේ රටේ ඡන්දදායකයන්. අපි විරුද්ධ පක්ෂයක කියමුකෝ. ඉතින් ඔය පක්ෂේ සභාපතිතුමාම කියනවනේ කතාව. සභාපතිතුමා කියනවනම් ඒක අපි මොකද කරන්නේ? හිරුනිකාය වෙලා කියනවනම් ඒක වෙලාවකට අපේ නායකතුමා එක්ක මං තෝරගන්න නැත්නම් මගේ තාත්තා මරපු එකගේ පිළ තෝරගන්න කිව්වා. කිව්වද නැද්ද ඒ අර්ථය නිකන්? ඉතින් අපි රටේ ජනතාවෙන් අහනවා ඕන් එයා කිව්වා. දැන් සජිත්ගේ පක්ෂේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා කවුද? ජ්‍යෙෂ්ඨ උපසභාපති පී හැරිසන්. කෝ හැරිසන්. එයා ඉන්නේ රනිල් ගාව. එයා රනිල් ගාව. රාජිත මේ ළඟදී මාධ්‍යට ඇවිල්ලා කියනවා අපි කබීර්ගේ ගෙදර 15ක් එක්ක අහුවෙලා සාකච්ඡා කරා. සජිත් හොඳයි තමයි. හැබැයි ජනාධිපති කමට වඩා සුසු රනිල්. එහෙනම් අපි දැන් සමගි වෙන්න ඕනේ නැත්නම් NPP එක ඉස්සරහට එනවා කියලා එයා කියනවා. අපි 15ක් යන්න සාකච්ඡාවෙන් ඉන්න කියනවා. දැන් 19 දෙනෙක්ගේ නම් ලැයිස්තුවක් කරනවා මාධ්‍ය. සජිත් පිළේ 19ක් රනිල් පැත්තට යන්න හදනවා කියලා 19ගේ නම් ලැයිස්තුවක් යනවා. කවුද ඉන්නේ? හර්ෂත් ඉන්නවා ඈ ඊට පස්සේ කබීරුත් ඉන්නවා තලතත් ඉන්නවා කකාවිද ජයවර්ධන ඉන්නවා මෙමෙ ලල්ලයිස්තුවක් කියවෙනවා දැන් ඡන්දයක් පාමුල අර ගෙදර කචල් එකක් පේන්නේ නැද්ද යට නෙමෙයි මුදු නෙමෙයි කචල් ඔය සජිත්ගේ පක්ෂේ නම මොකක්ද සමගි ජන බල වේගිය ඔකේ නැත්තේ මොකක්ද සම ඕමෙක්කින් කොහොමද රටක් හදන්නේ නම දාගත්තට සමගි කියලා සභාපතිතුමා 6 4 පහරවල වලින් පහර දෙනවා නම් ඒ පිළිම කට්ටිය අරම කියනවා නම් මං අහන්නේ ජනතාව තේරුම් ගන්න ඕන දෙයක් නැද්ද ජනතාව තේරුම් ගන්න එපා දැන් ඒ තේරුම් කරලා තේරුම් ගත්ත විශාල පිරිසක් අපි ගාවට ඇවිල්ලා දැන් අපිට ජයග්‍රහණය අතට ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ හොඳට රහට උයලා ජනතාව එකතු වෙලා බත්පත බෙදා දීලා තියෙන මාලිමාවට කනවද නැද්ද කියන එක තියෙන්නේ අපේ අත දැන් මේක කෑමට පෙර මේකට වස ටිකක් දාන්න රනිල්ල රාජපක්ෂලා සජිත්ත බලන් ඉන්නවා මේකට අතට ගහලා වට්ටන්න බලන් ඉන්නවා එකට වැලි ටිකක් දාන්න බලන් ඉන්නවා. එකට මඩ ගහන්න නැද්ද? අවලාද නගන්න නැද්ද? මේ කෑම නැතුව වෙන කෑමක් කන්න හාල් බෙදන්න නැද්ද? බඩු මඩු බෙදන්න නැද්ද? ට්‍රිප් අරන් යන්න නැද්ද? තොරන් ගහන්න නැද්ද? ඔක්කොම කරනවානේ. ඔක්කොම කරනවා. එයාලට තියෙන අපිට නැති ටිකක් තියෙනවා. එයාලට තියෙන අපිට නැති ටිකක් තියෙනවා. එයාලට තියෙන මොනවද දන්නවද? එයාලට තියෙන රාජ්‍ය බලය මේ ඡන්දෙ වෙනුවෙන්. එයාලට තියෙන මුදල් මේ බලය තියෙනවා. ඇයි? ඉස්කාගාර මුදල්, මහ බැංකු මුදල්, සීනිබදු වංචා මුදල් ඕන තරම් මුදල් තියෙනවා. මැතිවරණයට වියදම් කරන්න. අපිට නැහැ. එයාලට තියෙනවා. එයාලට රාජ්‍ය බලය තියෙනවා. අපට ඒක නැහැ. එයාලට මාධ්‍ය බලය තියෙනවද නැද්ද? තියෙනවා. අපට ඒක නැහැ. එතකොට හිතනවත් බයක් හිතනවත් බැරි වෙයි කියලා. නැහැ පුළුවන්. ඔය ඔක්කොටම වඩා වටිනා බලයක් තියෙනවා. ඒ බලය පහුගිය අරගලයේදී පෙන්නවා. ඔය කිසිදු බලයක් නැති මේ රටේ පොදුමහා ජනතාව පාට බැස්සලා බැහැලා තුනින් දෙකේ ආණ්ඩුවක් ගෙදර යවුවා. ආ ලොකු බලයක් ගත්ත ජනාධිපති කෙනෙක් පස්ස දොරින් පන්නලා මුහුදෙන් ලෝකෙ වටේ රවුමක් ගහලා යවුවා. යවුවද නැද්ද? යවුවා. එඳා ඒ කට්ටියට අපි කියන්නේ ඔය කට්ටිය ගාව ඔය ඔක්කොම බලයක් තිබ්බට ඔය ඔක්කොම සමතලා කරලා දාලා පොදු මහා ජනතා ජයග්‍රහණයක් ගන්න පුළුවන් මහා ජනතා බලය තියෙන්නේ මේ වෙලාවේ මාලිමාවත් එක්ක ආන්නේක ශක්තිමත් කරමු කවුරුත් එක්ක අවුලලා